දෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්‍ෂුන් යුටුප් නාලිකාව ඔස්සේ මම ඔබ සිලු දෙනාට පැහැදිලි කරන්නට යෙදන්නේ දැනටම ඔබ දකින අමුතුම මාතෘකාවක් තමයි. ඉති මේක දන්න ඔබ දකි ප්‍රායෝගික දෙව දෙයක් කියන්නට. ඉතින් මේ ප්‍රායෝගික දේ ඔබට අද මම කියද දෙන්නට යෙදෙනු. ඊට මත්තම් කාරණ කීපයක් මතක් කරන්නට අවශ්‍යයි. මොකද මේ දේශනාව අනිවායෙන් ශ්‍රවණය කරනවා අපිත්ඒේක ප්‍රායෝගික භාවනා වැඩපිළිවල කරල්ලා. ෙඩ්ඩයි න් නොවිච්චායි සිටින්නට පුළුවන් ඉතින් තෙවිනි ඇස්ස කියනක නැත්තන් දිබ්බ චක්කුමේ ඥාන පිරිසුදු දිවස කියනක විවෘත්ත නොවිච්චායි මේක ශ්‍රවණය කරනවා. ඉතින් ඒ අයට යම් කිසි ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්.සා අපපේ හැබ ප්‍රායෝගිකව භාවනාකරදදි හිතේ ස්ොභාවේ රීරයේ ස්වභාවේ තේරුම්ගත් අයට මේ ප්‍රශ්නයක් නෙවි. නමුත් මේ කමෙක් අපේ ප්‍රායෝගික වැඩපිළිවෙල ප්‍රායෝගිකව කරන්න නැති අයට. තිෙම මේ දේශනාව ශ්‍රවණය කරනවාන මේ වීඩියක ශ්‍රවණය කරනවානන්ගේ යට ප්‍රශ්නයක් එන්නට පුලො. ඉතින් මං කැමැති මතක් කරන්නට ඒයට මුලින්ම මේ දේශනාව ඉවරවෙනකම් ශ්‍රවණය කරන්න සම්පූර්ණය ශ්‍රවණය කරලා ඉවරලා මධ්‍යස්ථභාවයට උපේක්ෂකත්තයටට පත්වේ නීට පස්ස යාලත් අපි කිය වැඩ පිලවල අප වැඩසරහන් පිළිවෙල මුල ඉදම් ශ්‍රවණය කළලා වීඩිය ස්්‍රවණය කරලා ඒ අනුව ප්‍රායෝගිකත්වය යෙදෙන්න්න කියනදේ මම සඳහන් කරන්නට ඉන් මේ කාරණාව ගැන මතක තියයාගන්න. එතකොට අආද අපේ පි වැඩසටහන වෙන්නේ. තෙවිනි ඇස්ස පායෝගික භාවනාා හත්ත අපේ හෙල්ල පර්වතිය සීගිරී ගල ඇතුලට කියන මේ දේ. ඉතින් මේ දේශනාව සම්බන්ධයෙන්. ඔබට මම අද ප්‍රායෝගිකව කරන්න තමයි කිය දෙන්න අපේ තෙවෙන ඇස්ස විවෘත්තු වෙච්චායට. ඉතින් ඒයාලට ම මුලින්ම දැන් අපි රුවන් නිලිසෑය වීඩිය එක. ය දුන්න ඒ රුවන්ලි සෑ ගර්භය ඇතුළට යනවිදික බලනනි විදිේ අත්දැකම් ලබපු අය අපිට කමෙන් දක්වන්නට යදුන ඒවගේ වර්ස මසේජජොත්සේ කෝල්ලොස කතා කරලා අපිට ඒ අත්දැකම් කියන්නට යෙදුන නැති අපිටත් ගොඩක් සතුට ඒ ඒ අත්දැකම් ලබපු නිසා. න් මේ තවත් අත්්දැකීමක් තමයි එයායට ලබන්න පුළුවන් මේ දිවැසින් නැත්තම්ම තෙඩ් අයියකෙන් කියනෙ එක නැත්තම්ම තෙවිනි ඇස්ස කියනෙකේ ලබන්නට පුළුවන් තවත් අත්දැකීමක්තමයි අදමම් මේ සීලු දෙනාටම කියල දෙන්නේ. ඉතින් මේ තෙවිනිය සෝස්සේ මේ සීගිරි ගල ඇතුළට යන ක්‍රමය ගැන මමද කියලදෙන. ඉතින් මේක යම් යම් ඉතිහාසාම කරුණු යම්යම් දේවල් කීපයක් එලිවෙනවාගේදයක් සිද්ධවෙඩක් පුළුව. මුත් ම සම්පර්ණ දවල් විෘත්ධ කරන්නට බලාපොරොත් වෙන්නේ යම් කාලෙක ඉදිරියේ දී කියන්නට අවශ්‍ය වූනොත් ඒවා කියනවා. ඉතින් මම අද වැඩස්සටහනට මෙතෙද්ඩයි එකකට ඔයාලට පුරදුපුහුණු කරද්දි කියලා දෙන්නට ඕන ප්‍රමාණයට තමයි අද මං ඔල් සිලු දෙනාටම කියල දෙන්නේ. ඉතින් මේ දේශනාවේ හරය ඔබ වටහාගෙන මේ අර්ථය වටහගෙන සියලු දෙනාම ප්‍රායෝගිකත්වයට පත්තෙන්නේ කියලා මම සඳන් කරන්නට කැමැති. හොඳයි. අපි මේ සීගිරි පරවතට යන ගමිනෙදී මේ අධ්‍යාත්මික මනෝකායිදි මනෝම එර්දයේදී නැතම්ම අපි තෙවිනියසිං යද්දදි. අපි වෙනද වගේම භාවනා ඉරියව්වෙන් වාඩයන. භාවන ඉරියව්වෙන් වාඩිවෙලා ඉවරලා. භාවනාට වාඩියුනාට පස්සේ. ඔබ වෙනදවාගේ මැස් දෙක අරමුණු කරගන. ටික වෙලාවක් ඔබ අහස කියන සංඥාව මිනිහි කරන්න නැත්තම් වඩන්ඩ.ඒ සංඥාවෙන් හිත ඒකාග්‍ර කරලා ඔබට වෙනද දැනෙන සුවේට එනකම්ම දැනින්දහරින්න. අන්න ඊට පස්සේ අපි අරුවන් ලෙසෑ වීඩියකි අඩිෂ්ටාන කරපු විදියටම ඔබ දැන් සීගිරි ගල ගැන මිනිිහි කරන්න. සීගිරි පරවතය ගැන මිනිහි කරන්න දැන් ඔ බඩිෂ්ඨානයක් කරන්න. මට සීගිරි පර්ුවතයේ ඇතුළට යන්න ලැබේවා කියලා අඩිෂ්ටාන කරන්න. මට සීගිරි පර්ුවතයේ ඇතුළට යන්න ලැබේවා කියලා හිතන්න. මට සීගිරි පර්ුවතයේ ඇතුළට යන්න ලැබේවා කියලා අඩිස්්ටානය කරන්න. මෙහෙම තුන් සැරයක් අඩිස්ටාන කරන්න. ඉති එක පාරිම කෙනෙක්ට සිද්ධ නොවෙන්නට පුළුවන් සසාමාරක් කෙනෙට එකපාරිම සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේවිදියට අඩිස්ටාන කරාට පස්සේ. ඔබට සීගිරි පර්වතය පෙන්නට පුරුවන්. සීගිරි පර්වතය පෙනිලවෙල්ලා. අන්න ඔබ අරුවන්නලි සෑවීඩිය එකේ වගේම මං කියල දුන්න විදියට මනෝමයේ එර්දිිය නැත්තං අපි කියන මනෝකාය කියලා. මෙන්න මේ ඇස්ටල් බොඩිය එකෙන් තිවිනි ඇසෝ ඔස්සේ. ඔබ අහසට පැන නැගල නැත්තං අහසෝ ඔස්සේ ඔබ සීගිරි පර්වතය කියෙන තැනට උඩීන් එන්ඩ. උඩ මනෝමේ ඉර්දිියෙෙන්. එන්න ඔබට නිකාම නිරායාසයම නැත්ත අපිගැන් ඔටූ කියලා. මෙන්න මේ විදියට නිකාමෙන්ට පුළුව. මේ විදියට නිරායාසයෙන්ම ඔබ පැමිණන්නේ එතෙන්ට. පැමිණෙල්ලා ඉවරල එල්ලා සීගිරි පර්වතය ගලු උඩට එන්න මුදනට පැමිණෙන්ද. මුදනට පැමිණෙල්ල හරියටම නැගිහිර පැත්තට පැමිණන්න. මේ සීගිරි පරුවඇති ඔබ අඩිස්ටාන කරන්න නැගිහිර පැත්තට ම පැමිණේවා කියලා අඩිස්්ටාන කර. මංගේ සැර රුුවන්ලි සෑ වීඩියකදී සඳහන් කරම් මේ වචන හරියට පාසවැඩ්ඩ වගේ. මේ අඩිෂ්ටාන ක්‍රම හරියට පාසවැඩ්ඩ එකක් වගේ ඔයාලගේ ෆෝර්න් එක තියෙන ලොක්්ක වගේ තමයි. ඉතින් මේ වචන තමයි අපේ මේ අඩිස්ටාන ක්‍රම තමයි මේ පාසුවවැඩ් එක. ඉන් මෙන්න මේ විදි නැගිනිහිට පැත්තට පැමිණේවා කියලා ගලු මුදුනේ නැගිනිහිර පැත්තරට පැමිණේවා කියලා අඩිස්ටාන කර. නැගිනිහිර පැත්තර පැමිණියයාට පස්සේ. ඔලට මෙතැන්ට ඉබේමෝල ගැස්ට්‍රුල් බොඩිය එක මනු කායෙක් නැත්තම් මෙ තෙවිනි ඇසු ඔස්සිත ඩයියකෝස්්‍ය යාලට පැමිණෙනවා. මෙන්න මෙදන්ට පැමිණියාට පස්සේ වාල නැවතත් අඩිස්ටාන කරන්න. මට මේ සීගිරි ගල ඇතුළට යන්න හැකිවේවා. ඒ යාමට තිබෙන දොර විවෘතවේවා කියලා මේ අඩිෂ්ටාන දෙක තුන් සැරේ තුන්සරේ අඩිෂ්ටාන කර. එතකොට ඔබට දොරක් විවෘතවෙන්නවා වගේ පේන්න පුළුව. සීගිරි ගල ඇතුළට පඩි පෙලෙකින් බැහැලයන්න තියෙන දුොරක් විවෘත්ත වෙන්නට පුළුවවා. මෙන්න මේ දොර විවෘතු නම් සමාරක් කෙනෙට මේක දෙපැත්ති ආරක්ෂකයෝ ඉන්නවා. මහා පෞර්ෂයයක් තියන ආරක්ෂකයෝ දෙදිෙනෙක්ින්න්නවා පෙනෙන්න්නට පුළන් තවක් කෙනෙට නොපනෙනට පුළුව. නමුත් මෙන්න මේ විදි ආරක්ෂිකෝ සිටිනවා පෙන්න්නට පුළුව මෙන්න මේ විදියට අඩිස්ථානය කරන්න ඔබ. මෙහෙම අඩිස්්ටානය කරපු ගමන් ඔබට මේ දොර විවෘත්ත වෙන්න පුළවා. දැන්ත විවෘර්ත වෙච්චි කෙනෙක් අපේ තෙවිණස විවෘතල මෙතන්ට එන්න පුුවන් හැකියාව ලැබෙන්න්නත් පුුව. හැබැයි කෙනෙක්ට මේ දොර මෙහෙම අඩිස්ටාන කරලා විවෘත නොවෙන්නට පුුව. තන යම්කිසි දෂයක් තියන්නට පුළුවන් මොකද මේ දොර සමහරක් කලාට විවෘත්තුවන්නේ මේ හෙළයට. නැතමේ අප ඉතිහාසිට සම්බන්ධ වෙච්චයට ගොඩක් කළට අනිවාරම මේ දොර විවෘතවෙනවාම. සමහරක් වෙලාවට ඔ හෙ යම්කිසි අපේ ආදී මුතුම් මිත්තන්ට අපේ හෙල රජ්ජුරුවරුන්ට. යම්කිසි දෝෂාරෝපනයක් කරලා තියෙනවාවන ඒ සම්බන්ධෙන් මේ විශ්වය දැනුවත් වෙලා තිීන්. ඉතින් එහෙම වෙලා තියෙනනම් ඔබ මුලින්ම කරන්න ඕනි දේ තමයි. ඔබ ෙයි සමාවක් ගත යුති කොහොමද සමාවගන්නේ මගේ අතින් අතීතයේ හිටබු සියලුම රජවරුන්ට අපේ ආදිි මුතුම්මවිත්තන්ට හෙල රජවරන්ට හෙල වැසියන්ට නියම ලේතියන සිංහ ලේතියන වැසියන්ට සිංහ ලේතියන රජුවරුන්ට අපහස කරලා තියෙන හිනාවෙලා තියන අපහස වෙන පරිදිින් හිනාවෙලා තියනවා. මේ සියුලු වරදවල්වලට මගේ මේ හෙල දීපය වෙනුවෙන් මට සමාව ලැබෙන සේක්වා කියල සමාවග්ඩි සියලු දෙනාගෙන්න්න. මෙන්න මේ විදියට දෙතුන් සැරයක් කඩිෂ්ඨානය කල වාලා වාලගේ වචනෙෙන් හිතට එකඟ කරලා ඔබ සමාවගන්න. මේ විදියට සමාව අර්ගණ ඉවරලා මේ හෙලේ හිට සියලූම රජවරුන්ගෙන් මුල සිටම් හිටපු සියලු ජවරුන්ගේ ආදි මුතුම් මිත්තන්ගගේ හෙල්ල වැසි අන්ගේ සමාව අරගෙන. ඊට පසේ අඩිෂ්ටාන කරන්න අරමං කිවපපු අඩිෂ්ටානතුන. මොකද මේ සීගිරි පර්වතය උඩ තියෙන දොර විවෘත වේවා කියලා අඩිෂ්ටානය කරන්න. මෙන්න මේ විදියට අඩිෂ්ටානය කරාට පස්සෙවාලට මේ දොර විවෘත වෙනවා පේනවා. එතන මේ දොර විවෘත්තවෙයි මේ හෙළේට සම්බන්ධ නොවිච්ච කෙනෙකෙවුණත්. ඉතිහාසේ අපේ සංසාර ගමෙන ඉතිහාසේ අපේ පෙරභවය මේ ඉතිහාසට සම්බන්ධ නෝවනත් අන්නේ එකෙනට තකට විවෘත්ත වෙන්න පුළම්මොකද ඒ සමාවරන් තමයි එන්නේ. ඉතින් ඒ වෙලාවට අනිවාරයම අපේ අතීතෙ හිටපු රජවරුන් සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න අපේ ශේෂ්ට රජවරු සිටිය බොහෝමයක් හිටිය. වලට මහාවංශේී කියවොත් එහෙම ක් රජුරුන්ි සේවාවල් දැනගන්නට පුළ. සියලූම රජවරුන්ට පින් අනුමෝදන්කරන්න ඒවාගේ මේ රටවෙනුවෙන් හෙලේවෙනුවෙන්. අද වෙනකම ජීවිතයේ කැපකරපු. හැම රජ කෙනෙක්ටම හැම සේවකෙක්ම ආද මුතුම් ඉත්තන් සියලු දෙනාටම ඔබ සසිියලු දෙනා උදේ හවසය මල් පූජ කරලා එඒවාගේ බණ භාවනාවල් කරලා. මේ සමත විදර්ශනා භාවනාවල්ලල යෙදිලා. ලබාගන්නාව පින. අෝදන් කරන්න එතනද අනමෝදං කරන්න අනුමෝදන් කරලා නවත නවත අඩිෂ්ඨාන කරන්න. හිති මේ විේ ඩිෂ්ාන කරලා ඔන්න ඔබ ලෑස්තුෙන් එතකොට ඔබ ආයිත්තර සමාවාරගෙනවෙල්ල මේ දොර විෘත වේවා කිය මං කලින් ඉස්සල්ල සඳහන්කරපවිදයට අඩිෂ්ඨාන කරන්න. එතට ඔබට මේ දොර විවෘත වෙන්ඩ පුළවා. අන්න එතකොට ඔබ ඔබට පෙනෙයි මේ නැගිහිර ගාව ඉදදි නැගිහිර පැත්තර මූුණල යිද්දි ඔබට පෙනේ පඩිපෙල් සහිතව පල්ලි හට බහින්්ට දොරත්තීර. මේක ඇවිල්ලා මනෝමෙන් යන දෙයක්. නැත්තම් මේ මනෝ මේ ඉරද්දියෙන් යන දෙයක් සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලක බලන්්ඩ උත්සාහ කරන්නට එපා සාමාන්‍ය විදිටන් මේක හරි උරුමක්කාරයකින් වොන ඔහුට මේ විවෘත කළ හැකි. ඉතිගේ හරි වරමක්කාරය ගැන මන්දය සඳහන් කරන්නට දෙන්න. මොකද මම් මේ මේ දේවල් ගැන සඳහන් කරන්නේ මනෝ මේ රදදිීන් තෙඩයි පන් වෙච්චායට මේක ගිල්ල බලන්ඩ පුලුවන් විදිට. ඉතින් මෙන්න මේ විදියට ඔබ යන්න මේ ගහාාව ඇතුලට මේ ඇතුළට තියෙන්න්න පඩිපෙල් ටික බැහැගෙන බැහගෙන යන්න්නේ ඉන්න දෙපැත්තින්න මුරකාරයන්ට කිසිසේත් බයිවිඩප් ඒ දොර විවරෘත්ව වනා කියලා කියන්න ඔබට බය නැතුව ඒ දොරෙන් ඇතුළට යන්නට පුළුවන්. නති මේ විදදියට ඒ පඩිපෙල් බැහැගෙන බැහැගෙන බැහගෙන යන්න. යදද ඔබට නට බුන්වර්ග හරි සුපෝක බෝගී විදියට තියෙන ජීවිතයක් ගත කරන්න පුළුවන් සුපෝක බෝගී විදියට තියෙන දේවල් ගොඩාක් දේවල් දකින්න පුළන් පුරාවිද්‍යා වටිනාකම් තියෙන ගොඩාක් දේවල් දකින්නට පුළුව. ඇති මෙන්න මේ විදිට පුරාවිද්‍ය දේවල් ඔබ දකින්නවාන ඒ දකින් හොඳට බලන්න්නඩ මරුවන් ලි සෑ ඇතුළ බලන්නට කියල දුන්න විදිට හොඳට බලන්නේ එක ටෑන්සිල් පෝන දෙයක් හොඳට බලන්නමකට ඔබට දැන් අවසර දීලතින් ඇෙල්ල බලන්න. ඉති මේ දේවල් ඔබ හොඳට බලන්න. බලල ඉවරලා මේ හැම දෙයක්ම බලන්ට එතුට ඔබට පහලට ඇද්දි ඔබට පොයෙන්න්න පුළුවන් කාමරගේ තියන සුපෝක බෝගි පල්ලෙ හට ඇද්දි කාම්ර වගේ තියෙනවා දෙපැත්තට මේ කාමරත් දකින්න. හොඳට ඇදන් සහිතව අපි සයිනය කරන්න පුළුවන් බරිද්‍යයෙන් සුපෝක භෝගිවිදිරිතිීන ඇඳදවල්ඒ පව ඒකාලි විදිට හදපු දේවල් තියෙනවා දකින්නට පුළුව. මෙහම පල්ලෙ හට බැහැගෙන ඇදී ඔබට යම් කිසි ස්ථානයක දකින්නට පුළුවන් වෙයි යම් කිසි දේහයක් තියනවා. නැතා අපිගැනි සර්ගීරයක් තිය මෙන්න මේ දේහ ඔබට දකිින්ට හැකියාව ලැබි දැ ඔබ චිත්ත සක්තිය ප්‍රබල කෙනෙක් නැතම් බට මෙහ මනුවම යරුදියෙන් ඉන්නට හැකියාව ලැබෙන්නේන එති මේ චිත්ත සක්තිය ප්‍රබල ඔබ මෙතන්ට ආවටට පස්සේ ඔබට මේ දේහෙ අනිවාරෙන් දකින්නට හැකියාව ලැබෙනු. ති මේ දේ පල්හට පටිපෙල්ව ැගෙන ෑගෙන ඇදේද පැත්තර කාම්රවල් තියෙන. ඉති ඒවිදිර ැෑැගෙන ඇද මේ දේ තියෙන කාම්මරිද දකින්නට හ ලැබෙනයි හරි ලස්සන්නට තියනවා පලින්ගූ ගල්ල තියනෙන මේේවිදි නොයිකුද්දේවල් තියනවා ඉතින්මං ඒව විස්තරන්නට යන්නේ කාය ගොඩක් යන්න නිසා. ඔබටම මේව බලාගන්නට පුළුවන්. ඉතින් මේ පලින්ගූ එහෙම ආස්ත්‍රයෙන් තියන මේ ලස්සන කාමරය තුළ දේහයක් තියනො අමුතු විද්‍යයට තියනවා. ඉති ේ දේෙ. තියන්න ගොඩක් අබරණින් සර්සල සහ ඒ දේ තියෙන විදිී ඔබට බලාගන්නට පුළුවන්ගේ අදටත් ඒ විදිට මේ දේහෙ තියෙනවා ඉති ඒ දේහෙ දිය ඔබ බලාගෙන සිටිින් බලාගෙන සිටිල ඒ දේහෙ අධි කරණට උත්සාහ කරන්නට එපා නමුත් ඒ දේහේ අයිති මං ඊගියක් දෙන්න ඒ දේහේ අයිති කෙනා අදටත් ඉපිදිලා සිටිනෝ ඉතිං ඔබට ඒ පිච්චි කෙන ඔබ හොයන්ඩට ලෑස් තරන්නටත් එපා එතකොට ඒ කෙන අද වෙනවට ලොකූ සේවයක් කරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවාසා කරමින් සිටිනෝ. මේ ආධ්‍යහත්මික ලෝකයේවෙනි. ඉතිං ඒක නිසා මේ රටේ අනාගෙති වෙන ඒ කෙන ඉපිදිලා ලොකු සේවක් කරන නිසා. ඔබට කරන්න තියෙන්නේ මේ දේහේ දිහා බලාගෙන සිටින්. බලාගෙන සිටිලා ඔබ හිතන්න සෝපත්වේවා කියළ චිත්ත කරනක් යවන් ඔබට චිත්ත කරන තිකොට යවන්නට පුළුවන්. ඒ චිත්ත කරණ යව්වට පසෙ ඔබ අඩිෂ්ටාන කරන්න මේ දේහේ අයිති කෙන. සිටිනවානම් ඔහුට මේ චිත්ත සක්තිමාගේ චිත්ත සක්ති දෙෙක් කහේවා ඒවාගේ ඔහුට මේ තියෙන්න්නාව උදේහේ අයිතිකාලය තිබබේ ඉතිහාස හිටපු කාල ඔහුට තිබ්බ චිත්ත සක්ති ඔහුළඟ තිබු සියලූම හැකියාව නැවත්ත ඔහුට ඒ ඔබල එහුළඟ තිබ්බ ඒ සියලුම ආධ්‍යාත්ම හැකියාව නැවත්ත ඔහුට ලැබේවා කියලා ඒ දේහෙට චිත්ත කරණ දෙතුන් සැරේ දහසරයක් වනත් කමන්නේ අඩිෂ්ටානය කරලා යවන්. යව්ට බස් ඒ දේහෙෙන්. ඒ අදාළ කෙනට චිත්ත කරණ යන බව ඔබට පේන්නටත් පුළුවන් සමරක්ලට උඩට ගිහිල්ල වන්න පැත්තකට යනවාගේ පෙන්න්නත්පුන හැබ අදාලා කෙන ඔබට පෙනෙන්නේ නැතිවෙන්නට පුුවන්ඒ ගැන හොයන්න දෙ එපා මේ අඩිස්ථාන ටික කරන්න මෙන්න මේ දේහෙළඟ ඔබෝන දෙයක් බලඩ ගරු භූමන් දක් කන්න ඕන ආකාරෙන් ලන්න හැබයි මේ දේහෙද පැත්තට ආරක්ෂකන්න ඔබට පෙන්න්නට පුළුවමන් ඒ ආරක්සිින් කොයි වගේද කොයි හැරුවෝකින් යුක්තුව දින්න කෙලම සඳහන් කරන්නට දෙන්න ඔබම ඒ දේවල් දැක්ලා ඔබ කැමිතිනම් අපේ සෙක්ෂගේ සඳහන් කරන්න නැත්තං අපිට වර්ස පෝස්සය අපිට දැනුන් දෙන්න. ඒවගේම තව මේක දැකල ඉවරලා ඉල්ලඟට ඔබ අවසන් කරලා ඉතිනින් පල්ලයාට පැමිණෙන් පල්ලයාට පැමිල තවත් පල්ගි පේල් පල්ලයාහට බැහැක නේදී ඔබට පෙෙන්ට පුළුව පල්ලහැන් යානා දෙකක් වගේ තියනවා. ඉතින් මේ යානා දෙක තුනක් තියෙනවා මං කාගෙදද ඔයි වගේදි කියලා යවව කියන්නට බලාපොරොත් වෙන්න නමුත් යානා දෙක තුනත් තියෙනවා යාබන යානාවගේ දෙක තුනක් ඉති ඒ යානාතුනත් ඔබට බලාගන්නට පුුවන් හඳුනාගන්නට පුළුවන් සහරක් දේවල් ඔබට පෙනෙන්න්නේ නැතිවෙන් ත් පුළුවන් හේතුමකද සමහරත් දේවල් මේ විශ්යෙන් ඔබට වසනවා වන්නත් පුළුවන් හේතු තියෙනවා එවට ඒවා මංන්තිමයට සඳහන් කරන්න. ඉතින් මෙන්න වගේ යානා දෙ තුන තියෙනවා මේ ගොඩ කාමරතින පල් හට ගොඩ දේව තියනව ල්ලව උඩෙන් ද යටට මේකන් ගොඩ දේවල් තියන පොව යටට උනත් යන්න පුුවන් තරමට ඒතර විශාලව තියෙන. ඒවගේම තමයි මෙන්න මේටික හොඳට බලාගන්න. ඊට පසේ තව එක්තරා කාම්මර ඇතින ඔබ ඉතන්ට ඇැත්යන්ඩ ඒ කාම්මරෙතියෙන හරි අමූතු පුටුව. මෙන්න මේ පුටුවගාවට ඔබට යන්ඩු පුළුව මේ පුටුවගාවට ඔබට ගිල්ල ඔබ. හෙලවන්සේට අයිති කෙනෙක් නම් ඉතිහාසට නෑදකම් කිය නොන. ඔබට සමාරක්විට මේ පුට වාඩිුවෙන් අවර ලබේ හැකි. ඔබ ඩිස්්ානයක් කරන්න ම හෙල්වන්සට හෙල තිහාසට අයිති කෙනෙක්ට මට මේ පුටුවේ වාඩිෙන්ඩ ලැබේවා කලා අඩිස්ටානයක් කරන්න. හෙමුණත් ඔබට අවසර ලැබන්නට පුළුවන්. හිති ඔබ අන්න ගිහිල්ල වෙලලා එතන ඒ පුටුවල් වල වාඩිුවන්නේ පුටුවේ වාඩිය වුණනාට පස්සේ. ඔබට මේ පුටුව කැරෙන හතර පැත්තකට කරක නොයි තියෙන පැත්තරමට අමතරව තව තුන් පැත්කට කැරකෙනු. එක පැත්තකට කැරකුණාම ඔබට ඕන පැත්තට කරකගන්න පුළුවන්. එක පැත්තකට කැරකුණාම එක පැත්තකින් අගහරු ලෝකට යන්න පුළුවන්, අඟහරු ග්‍රහය කියල දැංහවාගෙන තිය ග්‍රහයාගාවට යන්න පුළුවන්. එකෂනයම ඒ තරම් මේ අධ්‍යත්ම මේ ශක්තිීන් දියුණු කරපුවායට චිත්ත ශක්ති දියුණු කරුපයි ඒ කාලේ අප ආදිමුතුම් ත්තන් ඉතිහාසේ සම්බන්ධයි ඒ රජෝරු ඒ තමන්ගේ ආධ්‍යාමගේ ශක්තිීන් තුලින් තමන්ගේ හිත භාවනාවෙන් දියුණු කරල ප්‍රායෝගික ලබාගත් දැනුමින් හදාගත්ත දේවල් තමයි ඔය දේව. සවභාදාමට හානි නොකර අදවගේ මේ තාක්ෂණය ඔසිෙෂ කිසිම ගහක් කොලක් කඩන්නැතුව විනාස කර ඇතු සවභහාදාමතු ලින්ම තාක්ෂණය උපදවගන එකෙටි මාර්ගය ඒ ආදිිතු. මුතු අපේ සේෂ් නායකින් හයාගත්ත ක්‍රම තමයි මේවා. ඉති මෙන්න මෙතැන්ට ඔබ ඩංගහරු ෝකට එතකට මේ දකුණු පැත්තට කැරකුුණාව අපේ තියන සෞරක්ගහමන්ඩෙන් තියන ලංග්‍රහලෝකවල්ලට ඉතා එක්මනී යන්නපුලො මේ ප්‍රධාන වශයෙන්තිෙන් මේ ලෝක තුළට යන්න අඟරු ලෝකට අන්න තමයි ප්‍රධානශයෙන් තින් ඒවගේ මේ පුටුව අපේ පිටි පැස්සට කැරගුුණු. ට යන්න ලො මේ විශ්වෙන් එලිට එක ැ අපේ මේ සෞරගහමන්ඩලේ තියන මේ චක්‍රයෙන් එලියට මේ අපේ තියග්‍රහලෝකටකට අමතර. එලියට තියන විශ්වට යාමට හැකියාව තියනවා. ඉති ඔබට වාසනාව තියෙනවානම් ඔබ හෙලෙට සම්බන්ධ ඥාතිකෙනෙක් නම් ඔබට ඒ කරගත හැකි ඒ අධ්‍යාහන්ගේ ශක්තියන් තුළින්. ඊළඟට මේක මේ පුටුව අපේ වම් පැත්තට කැරපුුණු ඊට බස වම්පැත්තර කරුණු ඉතා එක්මනි නාගලෝකට සබන්ධවීම හැකියාව තියෙනඒවාගේ දීවේ ලෝකල්ලට මේ තියන බවතල තිස්සකට සම්බන්ධවීමේ හැකියාව ප්‍රබලව තියනවා ආධ්‍යාත් වය ශක්්තියන් තුරරි එකතින් අතීතයේ හදලතිය එක්තරා තාක්ෂිණ ක්‍රමැකය වගේ විශ්ව සක්තිය ගැබ්බලා තියෙන තැන්වලට මේ විශ්වේ ඕන තැනක ඉතා එක්මනි යන්න පුළුවන් තනත් තමයි මෙතන. ඉති මෙතැන් ශේෂ්ට රජකනෙගේ ස්ථානයක් ඉතින්න්න මේ දේවල් ඔබට දැක ගන්නට පුළුවන්. ඒවගේම මෙන්න මේ පුටු ගැන තම මං විස්තර කල ඔබට කියලා දුන්නේ මේ ආධ්‍යයක්කමේ ශක්තියෙන්තුළි. ඊළඟට මෙන්න මේ දේවල් දකිනුවත් එක්කම ඔබට ඊළඟට මේ දකින්න පුළුව තව පුටුව නැගට ෙලියට ඔබට කැමිතව පුටුවේ තිී ලෝකවලට එලිය ිහිල බල නඟා ෝක ගහිල බල අයි පුටුවේඒ යන දොරම්ම එන්ඩ. ඒවාගේ මනෙත් ලෝකෝලට ගිලි ඔබට කමිතින යන්නට පුළුව. පුටුේ ඩුවෙන් වාසනාව හම්බුනා කියලා කියන්නේ ඔබට අනිවරෙන් ඉවටත් යන්න හැකියාව තියනු. ඒවගේ මෙහම ගිහිල්ල ඔබ බලන් බල ඕන දෙයක් බලවිල් ඔබ කැමිති ඕන දෙයක් බලලවෙල්ල එන්න. ඇවිල් එල්ලා ඔබ නැමත පැමිණන්න. පැමිණිනාට පස්සේ ඔබට පල්ලිහට බහිද්දී තව් ගොඩක්ලාට දකින්න හැකාව ලැබි සෝපානයක් වගේ දා. මේක අමුතු විදිීර් ක්‍රියාත්මක වන සෝපානය ඉති ඒසපානය වඋ දකිනර පුල ඔබ වන අධ්‍යහන්ගේ ශක්තින් තුලින් ඔබට ගමන් කරන්නට පුළුවන් ඒ සෝපානී හෙලට පල්ලයාහට මෙන්න මේ කියන කරුණු කාරනාව ඔබට දැ ගනීමේ හැකයාාව ඔබේ තෙවිනි ඇසෝසයේ තිබෙනවා. ඉති මේක ඔබ වටහා ගන්න අමුතුමයක් අමුතුම. ද මේක දැන් අපේ ඉතිහාසට සම්බන්ධ අපේ හෙළෙට සම්යන් දැයි මේක අප ශේෂට රජෝරුන්ට සම්බන්ධය ආදි මුතුම් මිත්තන්ට සම්බඳධ නියම සිංහලේ තියන ේෂ්‍ර රජෝලු ආතුම් මිත්තු සියලු දෙනාට මේ සම්බන්ධ දෙයක්. එති මේ තව ගොඩ දේවල් දකින්න තියෙන එවම විස්තර කරන්නට යන්න මේ වීඩියක ගොඩාක් දික්වෙන නිසාහැමුණන. ඒක නිසා මේ සියල්ල ඔබ බලන්න බලල්න්න නැත්තම උඩට පි පෙල්ලින් හරි ඇවිල් නැත ඔබේ මනුවමේ දීම ගලින්ම එලියට පැමිණින්නට. ුවන් පැමිලවෙල්ල නැවත ඔබගේ ගෙදරට මනුවම ේරදයෙන් පැමිලා ඔබගේ ශීරයේ තියෙන තැනට පැමිණිලවෙරල්ලා ඔබගේ භාවනාව අවසන් කරන්නට පුළුවන්. හරි. දැම් මම ඔබ සිලු දෙනාටම මේ ක්‍රමය කියලා දුන්නා. මේ තෙවිනි ඇසෝස්්‍ය මනෝකාය ඔස්සේ මේක කරන්නට පුළුවන් ක්‍රමේ ඔබට මං කියලා දුන්නා හරි. දැම් මේ වීඩියෝ එක ශ්‍රවණය කරනවානේ මමාර මුලින්ම කිව් කට්ටිය මේක මෝඩ මිනිස්ටටිකක්. ්‍රණය කරනයි එකකැන් මෝඩ කියලා කියන්නේ ම මේ හැමෝටමනෙේ මට මේක සම්බන්ධින් පහර ගහන්න පුළුවන් තැන්ඩැන් එයාල එක්ක චෝදනාවක් ඉදිරිපත් කරනු දැ උච්ච රාධ්‍යාත්මි ශක්ති තියෙනනවා ඕක විවෘත කරල පෙන්නන්නකු කියයි ඔන්න ඔගේ මෝඩ කතාවක් කියන ඔය වගේ ගොඩ මෝඩ කතා තියෙනනෙ මේ ඒ මෝඩ කතා කියනෙ මිනිස්සුන්ට මං කියඩ දෙයක් ඉතින් මං මුලින්ම කියන්නම් අපි දන්නවා ඇමරිකාවි තියෙනවා ඒරයාෆ1 කියලා දෙයක් යි මේ ඒරියල් 1න් කියල දෙයක් තේෙන් අදටත් කවරුද දන්න හැබැ මොනහරි රහස් දේවල්ටිකක් සිද්වෙනවාකැන් ඕෝ නම කෙනෙක් දන්න. සමාරු කියන පිටසක්ල යානාතියවාව පිටසක්ල ජීවින්ගේ සම්බන්ධතා යන පිටසක්ල ජීවින් හංගෙනන්න හමුදාව සම්බන්ධෙන් දේවා සිද්ධයන හරිදයක් හරිෙනක් නි්චිතව වද හැබ යා ච්චර ම කා තියන යි රජයට විෘරතුතක ලක ිනිස්සුට පෙන්න පුලුවන්. එහමයාල කරන්න මොනහරි හේතු ගොඩක් තියෙන නිසා තම යා ඒක ෝකට විවරත කරන්න නැතේ. යා ඒ හගන උඩින් ගොඩනැගලිහි ප අත්තිේලා ොල යට තියෙනවා කියෙන ගොඩාක් ්‍රහස් දේවල් තියෙන. කිසි දෙයක් එලියට දක්වන්න අදට ෙල පපුගෙන ද එල පපුුවයි. මැරවා කියලා අහස් යන මේ වගේ ගොඩ අදහස් තියෙන. ඇති මෙච්චර දේවල් සිද්ධ වෙනවා නම් ඉති ඒ දේවල් ඉතින් මටඒ අපිට මේක චෝධනා කරන කවර හරි ඉන්නන අපිට අදහස් දක්වන කවර ඉන්නවා අනම් මිවිරුද්ධව ඉතින් ඒට මන්ගගේ ඉති ඔන්න ෝක අපිට විෘත්ත කරල පෙන්න්නඩු. ඒ යට කියන තින් මරිකාටි කියෙ හරි ලෝකටි කියෙලා ෝග විවෘත්ත කරෙන්ෙන්න. අන්නේ වගේ තමයි මේ ලෝක සමහරක් දේවල් තියනවා විවෘත වෙන් ඕන විවෘත නොෙන් ඕන දෙවල් තින සහරක් දේවල්තියන කාලයක් හෙල විවරෘත්තු වෙන් ඕන ේවල්තියන. සමරක් දවල්තියන ජීත කාල මීතිහසද දෙවල් විදිට හැගිලව යෙන් ඕන දවතින ොක ලියිටාපවා මටඩා විනාස සිදත් වෙන්න පුළුවන් මහරක්ක්‍ය යාස දෙව තියන ලි ො හොඳ දවල් සිද් වන ේවල් තිය. ඉතින් මේ කාරණාව ගැන අර විදියට අපිට මෝඩ තර්ක ඉදිරිපත් කරන කවර හරින් වොන එයාලට තමයි මම් මේ කියය. ඉතින් එයාලට තෝන කෙනෙක්්ට අපේ කැමෙන් සෙක්ෂෙන්න් එකේ අප ඕෆ්ක කරන්න ඇතු ඔවන් කරල න ඕන කෙනෙක්්ට ස්වාදීනව තමන්ගේ අදහස් දක්කන්නට පුළුවන් විදියට. ඉති මේ ගමන මම් මේ ෙඩයිිය ඔස්සේ ෙවිනිේ ඇස්ෝස්සේ ප්‍රායෝගික මනෝකායෝස්සේ මනුවේ එර්දි ඔස්සේය අන්න පුළුවන් විදිහ තමයි කියලතුන්න. ඉති අපි මේ කියල දෙන්න භාාවනා ක්‍රමෝස්සේ ඔබට යම් කිසි දවස්ස මේ භෞතික ශරීරයේ ඇත්ත ශරී රර්දි බලයෙන් ඇත්තට ම පිස්සර හල තියන ක්‍රමවල්ලට අපි අහලතියන උඩින් ගපු කතාව අන්නන්නේ ඇත්තේ ඔබ ගිහිත දියුණු කරන්ගන්න පුළන්ගුණොත් ඔබට ඇත්තට මඔබේ ඇත්ත ශරීරයම මනුවේ ර්දියී ගෙනවාගේ මේ ඇත්ත ශීරයම වවග හිල දැක බලාගන්නට. ල <laughs> රුවන් <laughs> ි සෑඇතුලට යනවගේ දේව කරන්නට පුළුවන්. ඉති මෙන්න මේ විදියට ඔබ මේක මතක තියාගන්නට ආවශ්‍යයි. නති මේක කරන්නට පුළුවන් එන්න අනිවාරම ආධ්‍යාත්මික දියුණවිවෙච්ච, ප්‍රායෝගි දියුණුවිච්ච හයට විතයි එහෙම නැතුව මේ කවරුවෝ මේක විරද්ධ ැනල් හරි ොහරිදේ ව ටි ක අපිට කියනවනම්. ඉතිේ යාලගේ ප්‍රාෝගිගත්යක් නැති නිසා මෝඩකම නිසා කියන දේවල් කියලා මම සඳහන් කරන්නට කැමති. ඕනම දෙයක් ප්‍රායෝගිකෝ කරන්න වනි. භාවනාවක් වුණ දැ ගොඩා අයි මට ප්‍රශ්න ඉදිරිපත් කරන සමරක්ලාට ප්‍රායෝගිකත්වයක් නෑ. භාවනා කලත්නේ අධ්‍යාත්මක දිියුණු වෙලන්නේ පොත්පත්වල දේවල් එකක ඉතිහාස කතා අනම්මනං හොයාගෙනවෙරලා මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන ඉති එවට මං උත්තර දෙන්ඩියයන්නෑ මොදේ කාලේ අපේ කාලයත් අපරාදි නිරර්ථකයි. බ අධ්‍යාත්මික ප්‍රායෝගික අපි කියන දේවල් කරල්ලා ප්‍රශ්න අපි ඉදිරිපත් කරනයට මම ගොඩක් කලාට කැමැති අනිවාරෙන්ම කමති අයට එයායට තම මං උද් කරන්නේ ඒ ප්‍ර්නවල්ලට උත්ර දෙන්නේ තෙයායියට පමණ එහෙම නැත්තුව සමරක්කා අය වෙන චැනල්ල තියන ප්‍රශ්න මට ඉදිරිපත් කරනවා. වෙන චනල්ල තිෙන ලිින්ක් මටේයවනවා. ඉති ඒවාගේ මෝඩ වැඩ කරනවා. ඉති මට අනිත්තායගේ දේවල් මට අදාලත්යන්නේ ම දන්නදේ සර්ව සම්පූර්ණ දැනුම ඔබ සියලු දෙනාට මං ඉදිරිපත් කරන මම ලබන අද්දැකී ඔබ සිලු දෙනාට ලබන්නට පුළුවන් ඉදිීට. ඉතින් මේ කාරණාව ගැනතම මට ඔබ සසිලු දෙෙනට කියල දෙන්නට අවශ්‍යතාවේ උනේ. ඉතින් ඔබත් මේක වටහාගන්න මේ වටහාගෙන ඉවරලා ඔබගේ ආධ්‍යහත්ම ශක්කයෙන් ප්‍රායෝගික ශක්තින් සියල්ලම අවධකරගන්නට ප්‍රායෝගිකෝ පුළුව ඇති ඉදිරියට ඔබගේ ප්‍රශ්නෝලට ගැලපෙන පරිදදි අපි තවත් උත්තර ලබාදනවා තින්. මේ සම්බන්ධව මේ හැම දෙයක්ම සම්බන්ධ ඔබ දැනුවත් වනා කියලා මම හිතනවා ඉතින් මේ දැනුවත්වේම ඔබට ප්‍රමානවත් කියලාත් තිතන ම තනවා මේ අදැකීම ඔබ සිලුදිනාට ලැබී මේ හැකියාව අනිවාරෙන්ම තියෙනවා කිය. ඉතු ඔබට මේ හැකියාව ලබන්නට අනිවාර්රයෙන් පුළුවන්. ඉති එහෙනම් මම අදට මේ තෙවින් ඇස ප්‍රායෝගික භාවනා හත අපේ හෙළ පරුවතේ සීගිරී ගල ඇතුළට කරන මේ වීඩියක. ශ්‍රවණය කිරීම ඔබට දේශනාකිරීමම් මෙ සියල්ලම අවසන් කරන මම බුද්ධ ධම්ම සංඝයන ත්‍රිවිධරත්නයම්. ඔබට මේ හැකියාව ලැබේවා මේ කර්තවවය කරන්නට මේ දේවල් දකින්නට ශක්තියේ දෛරිය ලැබේවා කියළම් මම සඳහන් කරන්නට කැමිතේවගේ අවසන් කරන්නට කලින් මතක් කරන්නට කැමිති ඔබ සියලු දෙෙනනාටම. මේ දේවල් ඔබ දකිින දෙවල් ඔබ චිත්‍රන්දින්න පුුවන් කෙනෙක්නම් ඔ චිත්‍රයේ ගොඩ නගන්ඩ චිත්‍රයට ොඩනගල ඔබ දකින ඕන දෙයක් රුවන් ලිසෑ ඇතුළ සීගීරයඇතුළි. ඔබ චිත්‍රියයට ගොඩනගල ල් අපේ ෆෙස් බුක්් පේජ්ජකත්තෙ අපේ ආධ්‍යාහල් භික්‍ෂ ෆස්බුක් පෙේජ එකගත් එක් ටැක්් කර ලයිවෙල්ලා ඔබ ඒ දේවල් පල කරන්න ඔබ කැමැති නම් පමණ. ඉතිේ ඔබ කැමතිනම් අප වටසප් නම්බරේතියනෙඒ ෆොටෝ එවන්ඩ. එ චිත්‍ර වාන්ඩ. ති මේ දේෙන් මං මතක් කරන්නට. ක ඒ ඔබ සියලු දෙනාටම තෙරුවන්සරණයි, ඔබසිලු දෙනාටම මේ අධ්‍යාත්මිගේ ශක්තිීන්තාවාව වැඩිකරගෙන මේ දේ ආධ්‍යාත්මිකව ලබන්නට හැකියාව ශක්තිය දෛරිය තුනරුවන්සරින් ලැබේවා කියලා මං මෙම වැඩසටානාවසංකරනොස් සලු දෙනාටම තෙරුවන්සරණයි.